ලක්ෂ තියන එතකොට නමුත් මේ ඉගෙන ගන්න කොට රූප ගැන දැන් රූප කලාපවන තිගෙන ගන්නකොට අර අධ්‍යානය තුළ මැදාහරේදී ඇත්ත වගේ තම ඉගෙනගන්න ඇත්ත වගේ එකක් එක ඇත්ත වගේ තයි ඉගෙන ගන්න වෙන්නේ එහෙම තමයි ඒක අධ්‍යානය කරන්න වෙන්නේ දම පොතපත අධ්‍යාන කරනයට තමයි ඒ වචන ටික කිව්වේ ඉතින් මේ රූප කලාපේ විශේෂම ඔබ ඔබ කලබල වෙන්නත් එවා රූප කලාප ක කියෙනන වචන රූපයකන්නෙේ අපි ගිය නාම රූප පරිච්ෂේ දේශනනා ද දෙවනි කොටසේ රූප කලාපය ගන්තම විසාාල කොටසක් පැහැදිලි කරන්නේ ඉති රූපකලාපයක් කියයන්නේ කුඩාම ඒකකේ කියලා ගන්න රූපය හැද රූපලා ප්‍රසාද රූපය කදන පනස් අතරකයකතු ඉති රූප කලාප ප්‍රමාණයකන්න රූපයක්ැන ර බුදුන්හසේ පැහැදිරි කරන්නේ විශේෂයම ප්‍රසාධ රූපය මොකද මේ කතාව ඔබට අවසානයට යනකොට මේ කතාව ඔබට ඉතුරු වෙන්නේ ඇත්තම කිව්වත් මේ කතාව ඉතුරු වෙන්නේ මේ ප්‍රසාදරූපයම තමයි ඒ කියන්නේ ඔබ යමක් දැනගන්නේ ඔබේම විඤ්ඥාණය. සුෂ්්‍යාන කරහතන් වහන්සේගේ තමයි ඒ අවබෝධය ඒ පැත්තෙන් තම ඒ ඒ සුෂ්‍යාන කරහතන් වහසේ අවබෝධ කරන්න නමු සමතයානිකයා හිරවෙන්නේ සමතයානක මේ අද ඉන්න මේ බාගෙට දැනගන්නය හිරවෙන්නේ එක හේතු මේ සපූර් දන ගන්න කියෙනට හිරවෙන්නකොද සමාධිමස් සිතේ සමාධිය නම් දකින්නේ සමාධිය තුලින් නම්න්නේ රූපය දකින්නේ ගැටලුවක් එන්න. නමුත් දැම් මේ සමාධියත් නැතුව පොතෙන්නේ දකින්නේ පොතන බලන්න පොතලීල තින එක කියවන්නේ. එතකොට සිද්ධ වෙන්නේ මේක දැනුවක් විදියට අධ්‍යානයක කන්ට ඔහුට එතකොට ප්‍රත්්‍යයක්ෂ වෙන්න ප්‍රායක නෑ ප්‍රායක නැති නිසා හිතනවාේ රූපය තියෙනක් කිය. ම දක් න නසරත්තුටර රප තියන කරම ඉත ඒකම තමයි දුක් ඒකම තමයි මයා ඒකම තමයි අපි රැවටල්ලයි නවිද්‍යා ඒක මිදෙන්න ඒක ඇත්ත කරගන්න ගිල්ල බෑ ඇට ඒ මිද ඒක ඇත්තක් නොන බොම තකින් නොයි. ත රූප කලාපේ කියනකට මේ කවුරුත් නොදන්න මේ සැඟවුණු ඒ වගේ දෙයක් නිසා ඒ රූප කලාපයක්ත් තිය නවාගේලා ගන්න යන්න එප හෙම කියන්නේ අධ්‍යානය කරන්න රූප කලාප ගැන හොඳට අධ්‍යානය කරන්න සුද්දාාශ්්‍රකයක් කියන්නේ එතකොට මේ සේරම හැදිල තියෙන්නේ ත සුද්දාාශ්ටකය කියන්නේ අකුඩාමක කියනෙ රූපකලාපයක් හැදල තියෙන්නේ සුද්දාාශ්ටකෙන්න්නේෙන්නේැන රූපකලාප පණස් අතරකින් රූපයක් හැදලා කියනකොට ඔය හැම රූප කලාපයක්ම සුද්දාාශටකයකින් හැදලතියෙන් සුද්දාාශට්‍රකය තමයි මූලික පබේෂක තියෙන්නේ එතවට දැම් රූපය කියලා දෙයක් කරගන්න යන්න එපා මේ කතාව එහෙමං අපි අම තිස්සම ගැන හේතුවත් තිය නවා ඒ ැන රූපේ කියලාදයක් දකින ලැබේ නෑ උබට නැහැ මේ සත්‍යය දකිනකට ඔක්කොම දකින්න දැම් අයි මේ ලක්කන පදත්හාදාන මෙම දකින්න කියැන් එහම දකි ැන එෙම නති බව දකින්න. ඒ ඒ රූපය මයිම දකිනට ඒක නැතිබ දකිින් බුදුන්හන්සේ ගොඩක් පහැදිලි කරන්න මෙතන ප්‍රසාධ රූපයක ද ඔබ රැවටෙන්නේ එපා ඔබ රූපය කියලා දකින්න ප්‍රසාද රූපයෙන්ම තමයි ඔය සියල්ලම දකින්නේ ප්‍රසාද රූපයෙන් තමයි ප්‍රසාද රූපය දකින එක තමයි ප්‍රසාද රූපයකටයි රූප කලාව පනත් සතරත්වය. ප්‍රසාද රූපයෙන් තම අනිත් රූප සල දකින්නේ. අ අමතක් කරන්න පාමමුකද ඔ ඔබ කොහොමද දකිින් ඇහෙන් නිර්වර්ණ පේෙන් ඇහැට පේන්නේ චක්කු ප්‍රාසාද රූපයක්ම ඔබට ඇහෙන්නේ කනේ දැන් ඇහෙන්නේ සබ්දයෙන් සබ්දය එතකොට එන්නේ සෝත ප්‍රසාද රූපයකින්නේ එතකොට චක්කු පාසාද ප චක්කු පාසාද රූපලාප චක්කු ප්‍රාසාද රූපකට රූප කලාප පනස් අතරක් තිේෙනන් එතකට චක්කු පාසාද රූපන එතකොට මේවා සේරම ප්‍රසාධ රූප අත කරන්නවා ආයතන හයයේ තමයි මේ ප්‍රසාද රූප තමයි වැද අපි අධ්‍යනය කරන්නේ මේ මෙ අධ්‍යනය කර කරයනකොට ප්‍රසා ද රූපයක් කියයදකොට ඇහැ දෙයක් පේනවා ඇහන් දෙයක් පේනකොටඒ පේන රූපය කොහොමොද හැදුුණන කියන එක එතකොට ඒ රූපය ඔබද කියන්නේ පොතක් කියරන්නේ ඔහු පොතක් කියර කතාවක් නෑ ඉස්සල්ල එක ලිාගන් ඒ මොකද මේ ඇහ දන්න හැ කියන්නේ කැමරාව ඇහැන් ගන්න කැමරාවෙන් ගන්න ෆොටෝ එක මනො ායෙන් තමයි පොත කියන එක ගන්නේ ත මනොවිංාට තම ිහිල නෑ මේ පංච දවා දවාරයකයන දොරටුනේ දොරටුවලින් ඇතුළටන මේ අරමුණුවෙන්නේ ආරම්මන එන්නේ. තො මනොවිං්ඥාට තම් ගිහිල නැහැනේ. මෙ සිද්ධිය තම අබෝධ කරගන්නම පැහැදි කිරීම මේනම් මේවත් අන්තිවටම අවිින් ඉදිකටම පැහදිරි කරන්න ගැමරුින් ගැමරට යනමේ ධර්මයක වේ කයි දැන් දවාරයන්නේ අරමුණු එන්නේ අරුණු දැන් චක්කු දහරයෙන් එන්නේ වර්ණය වර්නාාරම්මණයන් ොට සෝතදහාාරයෙන් එන්නේ නොට මේ සද්ධාරම්මණයන්නේ එ ගෝචර රූප කියන්නේ වන එතකොට ගාන දහාාරයෙන් එන්නේ එතකොට ගන්ධාරම්මණයන්නේත ජීවවා මෙතන දහරයෙන් එන්න එතකොට රසාරම්මණයන්නේ ඒතට කාය ප්‍රසාදය එන්නේ ඒ විදිහ පොට්ට ාරම්මණය මෙතැන ආරම්මණය කියන්නේ ප්‍රසාධරූපයක් ප්‍රසාද රූපය කියන්නේ තකොට චක්කු ප්‍රසාද රූපයක් කියන්නේ ඒක තමයි රූප කලාප පනස් අතරකින් හැද රූප කලාපයක් කියන්නේ එක රූප කලාපයක් කියන්නේ සුද්ධාස්ශටකයක් මේ කතාව සුද්දාශටකය කියන්නේ කුඩාමකගේ ඒකක කියන්න එහෙම දෙයක් නෑ ඒ අපට ශක්ති සභයයක් අගේ ඒ ඔබට දකින්න පුළුවන්ගේ එකක් නෙමේ ඇයට දකින්න බෑනි ඒ අංශුවක් කියලා කියන්නත් බැහැන ඒක ශක්තිස්වභාවයක් එකන අංශුස්භාවෙන් තම පැදිලි කරන්නේ අංශුවක් කියලාරගෙන ඒ වගේ සභාවකින් අපි පැහැදිලි කරන්න නමුත් ඒ අංශුවක් විදිහයට පෙන්වවාට අංශුවක් විදිහ නෙමේ පෙන්න්නන්න ඇත්තරම පෙන්න්නන්නවා ඒක කිය කියන නමෙන් තම අප මේක වචන්තාව පවිච්ච කරන්න ඒකයක් කියලා කියමුක අපි තොවට රූප කලාප කුඩාමේකයක් සුද්දාාශ්්‍රකයක් සුද්ධාශට්‍රකයක් කියන්නේ ශක්ති ප්‍රභවයක් කියල කිව්වත් හරි ක ඒ ශක්ති ප්‍රභවය සුද්දාාශටකයක් ශක්තිගෙන වශචන පාවිචි කරන්න ඕනත් නෑ ප්‍රභවයක් කියන්න පුළ ඕනම වශනයක් අපි මෙතන්ට ද හඳුන්වාදීමක් න ඕනි ඒක ඇහැට පේනකුත් න ඇත සුද්දාාශටකයක් තේ මේ සුද්දාාශ්‍රකය කියන ශක්තිස්වභාවයක් යන හේතුව මේක මේ ද මේ සුද්දාාශ්්‍රකයේ ස්භාව ස්භාව ගනදයක් කියලා ඉතන් ගනවනයි ස්භාව පටවි ආපෝතේජෝ මේ ශක්ති ස්භාව පටවි කියන්නේ ගණවෙන ශක්තිය මේ අපි මේ දැඟ අවසානති කියන්න ඕන එක මේ දැ කියන්නේ ඒකන මුලින් අපි පටවි ගණ කියලා කිව්වට ද්‍රවගන ද්‍රව මෙහෙම කිව්වට රශ්නි මෙ ගණ ද්‍ර පටවි ආපෝ තේජෝවායෝ ගන ද්‍රවරශ්නියය උණුසුම වාතය කියල කිව්වට එහෙම ඔබ දැන් එහෙම කියනකොට මේවා එහම දේවල් තියෙනෝවාගෙන දැනෙන් ආත්මියය දුෘෂ්ටියගෙන් අපි මේ බලන්නේ ආත්මියය දුෘෂ්ටයෙන් බලනාව කියාන්නේ සවිඥානක මනසකන්නේ බලන්නේ අපිට අපේ තියෙන ඉතින් න මෙ මනසිකාරයන්න දකින්නේ ද මනසිකාරයෙන් අසරණකමත් තියෙනම සත්‍යය දකින්න බැරි ඒක නිසා අපි මුලින් අපි මේ මාර්ගය තුළ ගටයුතු කරන මුලින් අවකයාට අපිට පෙන්නන්න සිද්ධ වෙන්නේ එයා ඉන්න ස්භාවයට තේරුම් ගන්න පුළුවන් විදිහයට එතකොට අපිට පොත්තක වුණත් දකින්න ලැබවෙන්නේ ලියන්නේ දෙත් තියනොවාගේ පටවි කියලා දෙයක් තියනොවාගේ එතකට ඒ ගන්න ද්‍රව විදියට තමයි ඔක්කොම ඔවිදිරදාය පැදිලි කරන්න එක එක්තරා අධීරක් ඔබ හිතන්න එපා එක අවසානය කියලා එක අවසානය නෙමි නිට්ටාව නෙමි අවසානයේම නෙමින්යේ ඔබ එන්නේ පැයි මෙතනින් ඔබ ඔබ එන්න පය මෙතැදි අතාභූතඥානයට ඔබ අි්ඥාවට එන්න පැයි ඔබ අිඥ්ඥාවදිවෙන්නෙ පැ ඔබ අභිඥාවෙන් දකිනකොට හොන මේ පේන්නේ. හැබ අභිද්ඥා ත් අභිඥාවෙන් දකින්න පෙර මුල්ල අවස්ථාවේන්න මේ සිද්ධාන්තය විදියට දකිනවා ඒක තමයි ඔබ ඉන්න තැන්. ඔබට තම අිඥ්ා ඇති නිසා තමයි ඔබ ඕදයක් තීනෝගේ කතාකර හබ මේ අපේ භික්ෂුණ වහන්සේ මක් හරරි මේ විදිර අධ්‍යාත්මික දියුණනා උන්හන්සට වැටහෙනවා උහන්සේ ඇත්තර මහා දියුණු මනසකින් දකි නවා එහම දේෙකුත් නැති බව එහෙම දේකුත් නෑ මේක අවසානෙ අන්නේ ඒ කෙරෝල තියාගන්න සුන්්ඥත පටිසංයුත්ත දේශනාමේ තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන්න එතන්ට යන්නයි සුංඥතාවේ කරා යන්නයි සුං්ඥත චේතව විමුක්තියක් කරා යන්නන්නේයි තො සුඥතාවේ එක පහට්ටම දකින්න බෑ ඒගනිසාපි අධියරෙන් අධියර එන්න ඕනි ගැම්පුරට මේ සත්‍යය දැකින කෙනෙක් අබෝධ වුණු කෙනෙක් ප ඔහු පැහදිි කරන්න ඔහු සත්‍ය දැකලා. ඔහු සත්‍යය දකිනෝ ඇතර ඔහු දන්නවා මෙහෙම දෙෙකුත් නැති බව නමුත් ඔබට පැහැදිලි කරන්න ඕනි නිසා එතන ඉඳගෙන කතා කරනවා. පටටවි ආපෝ තේජෝවාය කල පොතුත් ලියනවා වෙන්න පුළුවන්. නමුත් එක ඔහු නොදැන නෙමෙයි කරන්නේ. දැම් පුංචිලායකක්ක සෙල්ලන්ගේ ඇතුළේ. අම්ම කියල සෙල්ලං කරට අම්ම මේතර අම්ම කිව්ට මේ රසයි කියලා එහෙම මේ වැලිකෝපයක් නෙ දෙන්නේ. වැලිකෝප්පයා වැි කිරිබත් කියලා නිකාන්නේ නමුත් එක වැලිනනිද නමුත් අම්මට දන්නවන මේක එහෙම නමකය අන්නේ අවබෝධය මේ මේ අසත්‍ය අවබෝධුණ කෙනා දන්නවා. පටවි කියල දේක උත් නෑ වායෝ කියල දයක උත් නෑ. පටව ආපෝතයේජෝ වායෝ සේරම මේ අවබෝධයට පත්වුණු කෙනට අවබෝධයි මේ සේරම සම්බූත කියලා සම්බූත කියන්නේ සකස්වෙනවා සකස්වෙන සක්තිසභාව ටි ගත්තයෙන්නේ නැතුව එහෙම එකක් නෑ මෙතැන එකම සක්තිසභාවටය කර සකස්වීමත්තිී මේක උපමා කරනවනම් ම දැන් උණුසුම උණුසුම වැඩිනං ජදවාශිප සීතල වේ ගැන එෙනවාවන උුසුම අඩුවෙනකොට ඒ ජලවාශ්ප ගනිී භහන වෙලා ද්‍රවයක් වෙන තවත් සීතල වැඩි වෙනකොට ඒ කැන උණුසුම අඩුවෙනකොට ඒ ද්‍රවය තවත් ගණ වෙලා අයිස් කැටයක් වෙන මේක අනිපැත්තර කියන වන අයිස් කැටය තයජෝධහතු වැඩි වෙනකොට රස්නී වැඩි වෙනකොට ද්‍රවයක් වෙනවා එකැන පටවිී ද්‍රව වෙන තයජෝදහතු වැඩි වෙනකොට එතකට ද්‍රවය තවත් තේජෝදහතුව වැඩි වෙනකොට වායෝ වෙන මේ විදදිහට මේකවායෝ තවත්තේ මේක ඇවිල තේජෝදහතුවත්ක් කේදු ජාතු කලදේ මෙම කිසිම දෙ යන්න ශක්ති සභාවයක්ම තම තේජෝකයන්. තේදෝ කියන්නේෙ රස්්නියන ඒක ශක්තිස්භාවයක් තියෙන්නේ. මේ රශ්නියත් එක් කලා ඒ හර අපි අංසු කියල කිවෝත් තේම අංසු. මේ සීතල වෙනකොට ගණවෙලා අයිස් කටයක් වෙන එක අන්සු නික උපමාගන්නේ උදාාරණයක්කි දට. ඒ අන්සු ටික තවත් සීතලවැඩියකොට ගනවෙලා ඒ අන්සුටික ්‍රශ්නියවැඩියුවකට ද්‍රෝ වෙලා තවත් ්‍රස්නියවැලකට වා වෙලා නැත නැතිවෙන කෙනෙක් තොට තන අන්තිරම වතුරත් නෑ. අතට වායවත් නෑ අතෙරල් අංසු බවටම පත් විච්ච ගත්තයෙන්. අන්සු එකතුවෙලා ගන විච්ච ගත්තිය. මේ විදීේ රබ දැක්කොත් ඔබට මහාභූත එක මෙතන කියවාන ධාතුමත්තකය කිය ධාතුමත්තකේ කියන මාතෘකාව මේ හරියට මේ එක කමට හනක් වැඩුවොත් නිවර්ණ දොරටුවම ඇරෙනවා. මේ දහතර මහාභූත හරියට මේ ධාතුමත්තකේ හරියට වැඩුවොත් ඒ ධාතුමනසිකාරය හරියට කරොත් නිවන් දොරටුවම ඇැරෙනවා. ඒක තමයි මේ පෙන්න්නන්නේ ගැඹුරෙන් ගැුරට යන හැටි දැ අපිතම දා උපමක් ඉදියට කොස්ගාගව් කොස්ගහ කියන්නේ ගණයක්නේ. ඒ අල්ලන්න පුළුවන්නේ පටවයක්නේ නවමුත් මේකේ රස්්නය ගොඩහක් වැඩියුණනෝති මේක පිච්චෙනවන්නේ. ඔබ දන්න පෘතුේ රශස්නය වැටිවොට තන කොළ ගස් පවා අලු වෙලා කාන්තර බවට පත්වෙන. ති මේ වගේ ඔබ මේ රස්නිය වැඩියවුණොත් මේ කොස්ගහවන අලුවෙලා යනවාන්ඉට තවත්්‍රස්නය වැඩියුුණෝතින්හෙම ඊට පස්සේ ඒක ගිය තනක්වා ගන්න වැැරෙනනේ. දැවිලා ගිය තනක්වා ගන්න පැරගන්නද පෘතුයම ඒදේ සිද්ධ වෙනවාන්නේ. ්‍රශ් වැඩ වෙලා ුර හ තන මේ පෘ්‍රය වනාස විදිධර කතා කරනවාන් තුන් මේ විදියහම තමයින කෙනෙක් මරණවා අවන්නකට දැම්මාම යා ගියතනක් නැ ශීරයේ ගියතනක් නැන ශීරය දවලා නැතර නැතවෙනවායි එතකොට මේ ගණ වනෙත්මොකක්ද අවසානය දැ අනිපත්තර හරෝමක දැඟ අයිස්ක කැටේට විච්ච දෙේන වෙන්නේ ඒ කියන්නේ මේ ශ්‍රශ්නය සීතල වෙනකොට ගනවෙලා තවත් ගනවෙලා ද්‍රව ලා ද්‍රව තවත් ගන වෙලා පටේ වෙ න යි රස්නියයවැනකටටවිය ගනය ද්‍රව වෙලාවාය වෙලා නැතර නැතිවෙනවා එතරමින් නැතිුණේමකක්ද. ඒ නැතිවනේ තර අවසා නැති වෙලා ගියා කියනමුකක්ද. අස් අර්න රස්්නියම නේදම ශක්තියම නේද මේ මේ ශක්තිස්භාවයක්ම නේද ගැවෙලාතිය. ශක්ති ොදට බලාලන්න මෙතර දැ අපි අංශුගේ අන්සුටිකක් ගැ වෙලා දලායි කට හැදෙන එක අංසු විදිහර දැක් හවම් පේවානනිපමවාකි. මේක මනේද ශක්ති සභාවක් ඉදියට ගැන වෙලා දැම් මේ කොස්ගා කියන්නේ ඇත්තරම ගනයදද මේ විර බැලු නෑනේ අර ශක්තියමන ගැනවෙලා තියෙන් ඒ යනිිපත්තර කොස්ගා අලුවේලා නැත්තර නැව නගේ ශක්තියම නතියෙන් එතකොට මේ දාතු මනසිකාරය හරියට වැඩුවත් එයායට තේරෙනවානි මේ හතරමබූතම දෙහෙම දෙයක් නැතිවෙන බව සුඥතාවයට දකිනවානි සුඥතාව පේන්න ගන්නවානි ඉතින් ඒ නේද සුංඥතජයේ විමුක්තියට යන පාර. ඒක නේද මේක අවසාන අපි මේ රූපය ඇත්ත කරගහන්න නෙමේ රූපය සත්්‍යය දකිී නැහදාන්නේ. ඉතින් මෙතන අපි දැන් කතා කරන්නගේ රූප කලාපෙත් මේ කතාවම යිතියෙන්නේ. දැන් මෙතැන සුද්දාාශ්්‍රකය කියන්නේ පටව්‍යා පෝතේජෝවාය කියන්නේ අරවිධියම ශක්ති ගණවීමටික. ඒකෙම සුද්ධාශ්්‍රකයම, වර්ණගන්ධ රසෝජා කියලා කියන්නේ අටක්නේ අටගන්නේ පටවි්‍යාපෝතයජ වායු වර්ණගන්ධ රසෝජා වර්ණගන්ධ රසෝජා කියන්නේ එක වර්ණයක් තියෙනවා ගන්ධයක් තියෙන රසක් තියෙන ඕෝජාවත්තයෝ දැම් මේකේ සියුම් අංශුවක මේ සේරම තියෙනවා ඔය කියන විදියට ඕනම තැනක ඕනම තැනක එක ඕනම තැන ඕන මංශුවක ඕක තියනවා ඇත්ත කතාවකිව උත් ඕෝකයි. ඒක ඇන මේ එක ශක්තිස්වභාව යකේ ශක්තිස්වභාවේ හැම්ම තැනම එකයි කියන එකයි. මේකදී අපේ අපේ මේ දෘෂ්ිය තුළ වෙන් කල්ල දැක්කට එහ වෙන් කරන්න පුළුවන්කමන්නෑ මේ සත්‍ය දකින කෙනාට. වෙන්වෙලා පේ නෑ සියල්ලම එකම වෙනවා. ඒක තමයි අවසාන උත්තරටෙන්නේ නමුත් අවසන උත්තර දැ සමීර ගානදී අන්ති මුත්තරය මුලින්කිවට ළමිකට තේරෙ ෑ ඒගේ ඔබට දැම එක තරෙන්නේෑ බදන් තාම ඉන්න මේ පොට්ටින ඉගෙන ගන්න ඒක නිසා ඔබට අපිට කියන්න සිද්ධ වෙනවා ඔය තියන පොතේ තියෙන විදිහට. එතට පොතේ තියන විදිහට අපි කියනවනක් සුද්ධාශ්ටකය කියන්නේ අටත් තමයි. එතට පොතේ තියෙන විදිහටම අපි බලමු පටව්‍යාපෘතය ජෝවාය හතරයි වර්ණගන්ධ රසෝජ හතරයි අටයි. නමුත් සුද්ධාශ්ඨකයේ අපි කතා කරනකොට එක සියුම් අංශුවයි. ඒක බාහිරතියනයකද ප්‍රසාදරුව රූප්‍රසාදරූප බාහිරතියනහත් එකමයි. මුත් අපේත් අපි පට ැෑෙන හිද හවත් නොකෙීම අපිකම ප්‍රසාද රූප කියලා ප්‍රසාද රූපක රූප කලාප පනස් අතරත්තිය නවත් ද ඕකන ලිෙර බලන්නයන් ෙේ එතකට රූප කලාප පනස් අතරේ රූපකලාප පනස් හතරම සුද්දාස්්ටයකින් හැද. එක එක රූපකලාපයක් අපි ගව එතකට දැන් චක්කු ප්‍රාසාද රූපකලාපයක් ඇසට එ රූපාරම්මණයක ප්‍රසාධ රූපක රූප කලාප පනස් අතර දිහා බැලුවොත් ඔබට පේයි එක චතු සමුට්ටා කම්ම චිත්ත රිතු ආහාර කියලා හතරට බෙදනෝ. ඔබ ඒ දන්නවාන ඔබට ඒ දැකීනකොට තේරයනවා. එහෙම නැත්තන් ඔන්න ඔබ මේක දැනුමට ගන්න. කම්ම චිත්ත රිතු ආහාර කියලා හතරට බෙදනවා බෙදන්නේ මෙතැන මේ මේ ධර්මයම තමයි මේකා අවබෝධ කරගන්න යන භාරයම දැනුමක් මෙතන තියනවිතන බයවෙන්න දෙයක් නෑ මේ ලොකු වචන නෙවෙයි මෙතන කම්ම චිත්ත රිතු ආහර කියන්නේ. මේ ප්‍රසා චක්ු ප්‍රාසාධ රූපය එකයන්නේ වර්ණාරම්මණයක් ඇහැට එනකොට ඒ ප්‍රාසාද රූපයක්. චක්කු ප්‍රාසාද රූපක රූප කලාප පණස්හතරකින් හැදර දෙෙනග ැ ඔබට ගොඩල් පනස් සතරක් පේනවා රඒ ගොඩවල් ටික එකතු වෙලා ප්‍රාසාධ රූපයක් හැදිච බවක් පේනු හැබයි මේ පනස් අතරම දැන් අපි බැලුවත් පොඩ්ඩක් ඒ පනස් සතරත් බේදෙනවා ගොඩවල් හතරකට එක කම් දසකයක් තකට තුකම් චිත්ත රීතු ආහා තමට චිත්ත දකම්ම කියන අපි පොඩ්ඩත් තියෙ මේ එක තවත් ගොඩව තුට බෙදවා අපි චිත්ත රීතු ආහාර කියනම් ගෙව ගැලුවොත් දැම් බ ප්‍රධාන අපිට මේ පධ හැම දෙකම ආහාර රූපයක් පේෙන්. ආහාරයක් නතුව රූපයක් වරධනය වෙන්නේ ගාකුණත් හැද දැම්ම ශරීරය වුණත් ආහාරෙන් අපේ හ ආහාර රූපයක් තිී නො කියලා තර සාමාන්‍යක කෙනෙකුට නත් මේ කියනකට තේල්වා. හැම තැම හෙන ආහාරූපයක් තිීන් නොේ ඔබ මේ කියන පේම්බෙන් පැහැදිල කිරීම හොදටම ඔබට දැනන්න ගන්නවා කොස් සැටයක් කහොයි තරම් පුංචිද කොස්ඇටේ අඟල් එකහමාරයි නමුත් පොළොවෙතයන ඕෝජාව මැසින් එකක් වගේ ඌරනවා උරලා පොළොවෙතයන ඕෝජාවයෙන්ම නේද දැවැන්ත කොස්කා කදන් අඩි පනාටක එතර අඩි අඟල් එකහමාරක පුංචි මේ ඇගිල්ලක කොටසක් වගේ පුංචි කෑල්ලකි. කොහොමද අඩි ගාන කඩි පනා කැටක් දැවන්ත වක්ෂ රාජයෙක් හැදෙන් මේ අර පොළොවෙතීනය සේරම එතකොට මේ පුංචි කොස් ඇටෙන්ද ගත්තේ. මෙන්න මෙතැන එතකොට පේනවා මෙම ස්වභාවයක් තියෙනවා එකට කියන අත්තටම බිජ නයාාමය කැල ඉතුනියාාම කම්ම නියාම බීජනයා දැ පංච නයාම ධර්ම චිත්ත නයාාම ඉතුනියාම කම්ම නයාම බිජනයයා එ නියාම ධර්ම කියන නයාමනය මේක මේක ස්වභාවයක් තියෙන මෙහෙම වෙන ැ රිතුනියාම කියන්නේ දැන් අව පාය කාල අපි දන්නා මේ මෝ සම්වස් නිර්දික මෝසම සඳ මේ රිතුුණනියාවතියන දැන් අපි දන්නා දැන්ව සමහරටවල්ල මේ සී ග්‍රිස්ම ේරතුව මේ ීත ඉරුතු ඉරතු තිය. එඒ රිතුාම රීතු කියන්නේ උෂ්නත්වය සම්බන්ධ කරගෙනයි. ඌත්තු කියලා කාරගෙන තියෙන්. ඒ තේජෝ දහතුවත් එක්කයි තිය. එතකොට මේක තේජෝධහතුව හැම තැනම බලපානු මේ කතායි තජෝධාතුව නැති තැනම් නෑ තජෝධාතුව මේේ තේජෝ කියන එක ලොකු තේරුම තියෙනවා ඕෝජා කියන්නේ වේගයක් තියෙන තැනක් ෝජාව කියන්නේ ගලනස්භාවට වේගයක් තියනවා මේ ඉතාම ගැඹුරුයි ඉතාම ගැඹුරුයි දැම්මේ කියන තැන ඉතාම ගැඹුරුයි ඔබට සමාරවිට ඔරොත්තු නොදෙන්න්න පුළුවන් ඒක ඔබේ දැනුවට ගන්න ත්ත ඔබ ඇත්තටම ඉතාම ගැඹුරු තැනක් මේ කියන්නේ මේක දකින්න ලැබෙන්නේ ඥාන අභිඥ්ඥා අවදිවායට පමණයි. මේ විදියට හොඳට ගලපන්න හැකියාව තියෙන්. අපි මේ ගලපන කාරණාව සිතක් හැදෙන තැනත් පෙන්න්නන්නේ මේ විදිහයටට පයි. කොහමද මේ සිතක් හැදෙන්න්න කියන එකත් අපි දැන් මේපා දැ මෙතන අපි පෙන්න්නන්නේ යන්නේ ඇත්තට මේ රූප කලාපයක් ගැනන්නේ නමුත් සිතක් හැද ත විදිහත් අප පස්සේ අප දේශයක් අපට ඉදිරිපත් කරන්නම් මීට කල්නුත් අප වැනි දේශනයක් යම් කොටසක් ඉදිරිපත් කරලා සම්පර්ණ දේශනයක් කළේ නැහැ. මොකද මේ සමාජයටතාම එහෙම අධ්‍යාත්මික දියුණුවක් සමාජය අපි හෙමයි දකිනෝ අඩුයි. කෙනෙක් ඇහුවොත් කියනවඇර ප්‍රසිද්ධිය හ කරන්න සමාජයට එ ඒවා අහන්නත්තාය නෑ. ඒ තරම් බොලඳ විදිහට මේ මනසවල් ඇත්තරම් බොලඳ වෙලා. බොලොද දේවල් කියලා 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 මේ ඇත්තරම මේ ගුණාත්මක මේ වගේ අධ්‍යාත්මික දේවල් කතා කරලා නැතිකමට. මුළු සමාජම මිනිස්සුන්ගේ මානසිකත්වල බොලඳත්තත්ති නවා. එතනින් අධ්‍යාත්මික පැත්තර දියුණුවේන මේ වගේ කතිකාවත් කරන්න ඕනි. එඒ නිසාම තම අපි මේම ඉදිරිපත් කරන්න ගැඹුරු කාරන. සිතක් හැදෙන්නේ කහොමද කියන එක තමයි ඇත්තටම වැදගත්ම වෙන්නේ මේක අවසානීද අපේ එතන්ටයාමු. ැනට අපිම මේ තියෙන රූප කලාපෙත් ඒවාගේම ගැඹුරු ඉරිපත් කිරීමත්ය. කොහොමද රූප කලාපයක් ැද හැදෙන්නේ කොහොමද රූප කලාපෙකින් මේ ප්‍රසාද රූපයක් හැදන්නේ කොමද. මෙතන ඔබ හිතනවගේ නිකම් මේ පොතේ තියන වචන ටික බල ආරයන්න නෑ. ප්‍රායෝගික වෙන්න ඕන. ප්‍රායෝක වෙනකොට ඔබට අර කියන විදියට සමාධිමස් සිතක් ඇතිකරගෙන මේේ දියා නුවට බැලුවොත් ඔබට විදුසුන් වුවන ගලාගෙන යන ගලාගෙන ගියොත් ඔබට මේ තවත් ප්‍රසාරය වෙලා පේන ගන්න ගැඹුරින් ගැඹුරට ගිහිල්ලා. තොර ඔබට මේේ සත්‍යම පේන ගන්න. අන්නේ සත්‍යම පේන කෙනෙකොට විතරයි මේම කියන්න පුලංකාවත්තියෙන්නේ පොතේ බැලුවත් ඔබට ඒ තරම් ගැඹුරට පොතේ යන්නේ නෑ පොතේ එක්තර අප පේනවා ගිහිල නැති බ. අපි ඒක නිසාම අපි ඔබට මේක ඉතා ඒ ඒ පතුල්ලටම ගැනීලා පෙන්න්න නවාගොහොමද මේක වෙන්න කෙල්. එහෙමුණාවතමයි ඔබට චතු සමු්ටාන වලින් අපි නවත්තන්නේ. ප ටත් ගැඹරට ගියෙනවා. කම්ම චිත්ත රිතු ආහාර කියන්නේ මේ ඔබ දැම් මේ භාෂාව තුළින් මේ දෙයක්කරගෙනයි මේක අහන්නේ. දෙයක්කරගෙන නෙම මේ ීට වැඩිය ගැඹරු. ඒක කියන්නේ සුද්දාාශ්ටකයකින් සුද්දාාශටකයෙන් තමයි මේ රූප කලාපය රූප කලා පනස්සතරකෙන දම් ප්‍රසාදරුප අදෙන් තැ හැටන වර්ණයක් ඇදනැට නම්ේ බලන්නේ. එතකට පනස් අතරට මේක ගන්නේ, අපි කර්මය රූප විදිර තවකොටස් තුනකට ගන්න නිසා පේක පැත්තකින් තියල ගත්තොත් චිත්ත රිතු ආහාරැකින් එක ලිා ගත්තොත් ආහා රූප කලාප එතකට එතැන අටක් තියනව සුද්දාාශ්‍රකයට ඒ රූප කලාපයක් එකක් කියැනෙක පටවි ආපෝ තේජෝවායෝ වර්ණ ගන්ධ රස ෝජා. තොට මේ වර්ණගන්ධ රසෝජා කියන්නේ අමුතු දෙයන්නේමි. ඒවත් ඔබබගේම, ඇස කණ දිවනාසට අරමුණුවන වර්ණ ගන්ධ රස ඕජ කියන එක. හැම රූප කලාපකම අඩංගු බව පෙන්න්න නොම් එක ගණ දෙයක්වත් අන්සු දෙයක්වත් නෙමි ශක්ති ස්භාවයක්. ඔබ කොහොම හිතුවත් අපට එහෙම වචන පාච්චි කරන්න වෙනවා. ඒ එතැන්ට තමයි යන්න වෙන්නේ ගන පටවි ආපෝතේජෝවායු. වර්ණ ගන්ධ රස ඕෝජ. ආහාර්ජමය ස්වභාවයක්ඉං. රූප කලාපයක් පෙන්නන්න අපේ ධර්මය තුළට මේ දේවල් දාපු ඒ අයගේ උත්සාහැ පෙන්න්නන එක එතන දැකින කවරට කෙන දකල තමයි ඉද පෙන්න්න ගිින්තේ. ධර්මය තුල්. තං අතරම ඒ අධ්‍යාත්මික දියුණු ආර්යන් වහන්සේලාට ඒ යම් කිසි එන්න. ැම සත්්‍ය දකින කෙනෙක් කෝන්න්න මේ දිරකියන් බදුන් වහන්සේග ඒ බුදුන් වහන්සේ දිරිපත් කරපුේ දේශනා ස්මතු කරගැෙන තමයි අි්ඥාවෙන්ම දකිනද කාරණාමේවා මෙ සාමාන්‍ය ආර්භූහමිය දකිනඒවා මෙ ගැම්බූර්ම ගැඹුරුයි. එනිසා තමයි අප කි්ව පටවි කියන්න අපි ගණ කියලා පෙන්වට මේේ ඒකස්භාව අත්තර පෙන්වුවේ ඒ ශක්ෂ්‍යභාාවලින් දකින්න කියන එක පටවි. ආපෝ තේජෝවායෝ මෙහෙම ස්වභාව මේ භූතා භූත වෙන ස්භාව ඒ කත් එක්කම වර්ණ ගන්ධ රස්ස ඕෝජා. තට මේ සුද්දාාශ්ටකය තියන සුද්දාාශටකය කියන්නේ මුළු අපිත දැන් ඔබ මේ දකින සේරම අංශුවට ැඩුව කියලා කුඩාම අංශුවට ැඩුව කියෙලා ඒ එක අංශුව සුද්දාාස්ටකය. හැබයි ඒ කඩන හැම අංශුවම සුද්ාස්ටකය කියය ද ඔබ කියන පොතක් මේක මේසයක් මේ අබගෙඩියක් මේ ඕනම දෙයක් ඔබහිතන් යකඩ ඕනම දෙයක්හිතන් ඔය ඔක්කෝම කඩන් කෑලි කෑලිවල්ට කඩල පේශෂණනාගාරක අන්තිම කුඩාක අන්සුවගන් ඒකෙත් සුද්දාාශ්ටකත්තේෙන්. එක ඔක්කොම සමානයි. ඔක්කොම සුද්දාාශටක සුද්හශ්ටක සමානයි. ඒ අට්ටකේ තමයි ඔය අට්ට සුද්දාාශ්ටකේ කියන්නේ හරියට නිගන් රසාටක් වගේ උපා කරණ කොමද ගන් අපරත්තේර බාසාාවෙන් එකයනේ මේ මෙතන සක්තිස භාවටක් තියන්නේ ඒ අට හැමිය කීම තියෙනවා ඒ අට සේරම දැන් අපි දැම් ප්‍රසාදරූපයක් ගත්තත්තේයට වර්ණයක් ගත්තත්තේයට සබ්දයක් ගත්තත්තේයට මෙතන රශ්නිය ගත් අත්තේයට ගන්ධය ගත්ත හැම ප්‍රසාද රූපක මෝුව අත තියෙන හොබෝ ගන්න මොකක්ද රූප කලාපේ ඒ ඔයාටයි හැදන්නේ සුද්දස්ශටක මේක මේක තැන් සාමානය කයනෙකුට දෙරනු ඉදිර කියනන මෙන්න මෙ උපමක් ගන්න පොල ඔබ ඔය ගහක වැටලා තියෙන කොළයක් ගන්න අතට ඒ කොලේට වර්ණයක් තියනවා ඒ කොලේට ඇල්ලෝත් හදගතයක්ත්තයෝ ඒ කොලේ මිරි කලා බැලෝත් ඒකේ තේජෝගතයකුත් තියෙනවා දියවෙනඒ කොලේ ඊට පස්සේ ඔබ ගිනි තිබොත් ඒක වායු ගතයකුත් තියෙන ඒ කොළේ ඉඹල ැලුවත් සුවඳකුත්ය. ඒ කොේ දිවෙන් විකලා බැලුවත් රසකුත්තිය.ඒ කොළේ පොඩක් බැලුවත් රස බැලුොත් කොේ රසත්ය න. ගන්ධයකුත්තිය රසකුත්තියන ඒ කොල සටුවත් දැම්මොත් එක සද්දකුත්තය සබ්දකුත්තිය. ඒති මේ වර්ණ ගන්ධ රස ඕෝජ පටවි ආපෝතේජෝවා ය කොලේ තියනවා. ඔබ මොකද්ද අතර ගන්න ඔබ මොකද දකිනේ හැම්ම ද දෙක මොකතිය. මේක තමයි ඇත්තම අන්වී චේකැන කුඩාම ඒකකට යන්න තැන අපි කියන්න මේ නූතන විද්‍යාාවයනුව පරමාණුක අපි පරමාණුටත් තඩේ කුඩයි කියලා කියන්න පරමාණු කුඩා කියලා ගැන්න කඩාන්න එදා බදු වහන්සේ මේ කඩන කැඩ්ඩි පෙන්න්නන තැනෑ පරමානුව දැන් විද්‍යාරය අරගෙන පරමාණු කට පමාණු බෝම් තුව සු ජතාවේ අර්ගනුංජතාවය මටි දස්සක පෙන්න්නන බෝම්බි කියලා තේතනන ශක්තිය උපදදින්නේ අන්න ඒවැනි දෙයක් මෙතන තියෙනවා. මේක ඇත්තරම කිව්ෝත් දෙයක් කියලා ගන්න බෑ ශක්තිස්වභාවකට පත්වීමක් ශස්්‍ය භාාවත්තාවය මෙතන තියෙන්. ශක්ති අන්සුවක් කියන්න පුළා. ශක්ති අන්සුවක් කියලා අපි ග ්‍රමාණ ශක්තියන්සුව ද කරන්ට එකක කියන්නේ ශක්තිය අන්සුව දොර චුම්පක ශක්තිකයි ශක්තියන්සුව ඒේවාගේ ඔබට ැන් ්‍රශ්නය උුණ ශක්්‍යන්සුවේ තරන්ග කියලා ගන ක්ති අන්සුව මෙන්න මෙවැනි සිද්ධිය ඒකයි මේක සවිඥාක මනසකින්න මේ අවිඥ්‍යාණක මනසකින් ධර්මයද ඔබට හම්ුවවෙන්න කියලා වි ා වනසි බල හ දරම හම්ේ න හඒ ගැබු යන අ ඤඥාක වනසකින් තම එක හම්බේ එක එත්තන්ටයන්නේ ගලාග. ඒ තරම් ගැඹුරු පරයයක් එතන තියෙන්. දැ මේ විදිට දැන් අපි සිත්ත හැදන තනකන් ත වර්ණකැන වර්ණසිතන ඒ තනේ විඤඥානකන් තන එතට ගධ සිතනය රස සිතනෙද ඒ ප්‍රසාධන මේ තියෙන් ප්‍රසාදයත් සිතන තියෙන් සිත හැන හටි තව මේ කතාර. තපත්තකින් බලත්ම රූප රුප කලාපේ. රූපේ පර්ජානාතිකනතය නමුත් මේ තාම ගැඹුරුයි මේක අපි තවතනකට ධර්මය තුළ ගලපන තැනක් තියෙනවා. එක එක අවසාන කොට සත්ත්‍යය නොම මේ නාමුරුප පරිච්චේදෙන් පස්සේ දිට්ටි විසුද්ධයටට චිත්ත විුද්ය දිට්ි විුද මේේ අපි අපි තව තවත් ගැඹරට යන තනක් පෙන්න්න පුළඟ අපිට. මේ සිතක් කොම සක පෙන්නේ කොහොමද මේ සිතුවිලිය බිස කරයකට යන්නේ කොම නවත නවත එකකෙෝ මතත්ක් වෙන්නේ මේ හැම්ම දේම කතා කරන්න පුළුව. දම වෙන ැට කියන ුල මුදැ ොදන් අපිදන් කතා කරගේ පරියා ිකක් බලුම් ප්‍රාධරපය තුළම රූප කලාපන සතරතකට හැදෙන්නන්නේ එතකොට කම්මචිත්ත රිතු ආහාරග ගතර හා රූප කලාප පෙන ොට අස්ටකේම පෙන්න්නනවා අපි කියන්නගේ පට ්‍යපෝත්තය ජෝවාර්ණ ගන්දර සෝජ. ඒ ආහාරූපම නොපන සභා ඇති බත් ආරූපයක් දිර ඒ එක ගන්න. ඒකම ගන්නවා. චිත ඉතු ඉතු කියන්නේෙ රාතන තේ ජෝමතන ගණන්නේ ස්නියය උනය රස්්නී සභාවය ගන්නේ ව පට ව්‍යාපෝතය ජෝවායෝ වන්න ගන්ද රස ෝජා කියලා එකත් ්‍රස්නනි සභාවයෙන් ගන්න. එතමට චිත්තද අට්ටගේය කියලාගන්නට කම චිත රතු ආහර ත චිත ගන්නටත් තන සුද්දා්ටක අරක. එ චත් නොපැහැදිලි චිත්තද රූපයක් විදිර තමයිඒ ඔය ප්‍රසාද රූපෝල ලක පෙන්න්නයි. අටේවා තුනක් ගන්නවාම් චිත්ත රිතු ආහාරගත් අටේව තුනක් විසි අතරක් ගන්නවා මෙ කම් මේ කියන එක ගොඩව තුනකට පෙදෙනවා මේක ප්‍රසාධයන්නේ ොර මේක ඇහෙන්නේ ප්‍රසාධ වෙන්නේ ද කන්නාඩියක් කියන්නේ දැම කන්නාඩියකට ආලෝකයේ තියෙනකට මොනාර වැටොත් එකදී ඒ ස්පාක්වන කන්නාඩියට පේනව කන්නාඩිය කැල්ලුවත් එෙම කන්නාඩියට පේනවාව කරන්නඩිට වැටනවා ආලෝක යනකට වැටෙනවා තතුර කන්නඩියට පේන ින්න මේක තමයි ඇහැක හට වෙන්න ප්‍රතිබිම්බ්‍යන් කන්නාඩියතයෙන් ඇහැ කියනකේ මුකුත් නෑනෙ ඇහැ කියනේ බාහි බාහිර පේනකම ප්‍රතිබම්බ්‍යයන් අන්නන්නේ වගේ හැකයන ප්‍රතිබිම්ියම තමයි හැබයි ඇහැ කියෙ ප්‍රතිබිම්බයක් වනාට ඒ ප්‍රතිබිම්බයඒ ප්‍රතිබිම්භයම රූප අපි දකිනා ප්‍රතිබිම්බයක් එතොට එත්තන හැදන්න හේතුවත්තාව පෙන්න්න. ඒක හේ දෙන්න හේතු වෙලා තියෙන්නේ දැන් කන්නාඩියනම් රසදිය. ප්‍රසදය දාපු නිසානයේ එත්ත අනික් පැත්තර බම පෙන්නේ. අන්නාඩිය නිකම විදුරෙන් චරපේ නෑන එකට රසදිය ගයාට පස එකේ අ දීප්තිමත්ව ප්‍රතිබීම්යක් මෙම ස්පාක්වන එක ප්‍රසාධයක් කියනවා. ප්‍රසාධයක් වෙන එක. ප්‍රසාදරූපයක් කියන එක. අනි ප්‍රසාද රූපයක් කියන එක මෙතන අපි දැ චක්කු අපි කලුලපය කියෙන චකු ප්‍රසාදය මෙතන්න තියෙනවානේ කන්නාඩිය සිද්ධිය වෙන්න. අන්න එත්තන එක හැදැන් හේතු වෙලා තියෙනවා. පෙරකර්මය නවහර්මය කිය එක මේක 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 පෙන්න්නල තෑනෑ. ත්විගැ ුතක් මේ තියෙන්නේ නමුත් අප ද මෙතර තිී දිර බැලුවත් කම් රූපය කියන එක දසක තුනකට බෙදලා ොට කාය දසකේ බව දසක චක්කු දසකේ කිය ක්කු දසක ඇහෙන්නේ පෙන ො බව දසකය කියන්නේ මෙතන ත පුරුස තියෙනවා ස්ී බාව පුරුස බවද පුරුසයකට ස්ත්‍රීන්ගේ ඒ හැද නෑන ස්ටිීට පුරුසයන්ගේවදන හැමකම ඒ ඒදැන් මිගත් කොස්සට හැදන කො හක්න අම්බටක් හැදන්නේ අභගාහක්නේ එතු මෙතනක් තියෙනවාව මක්හර මේ කොස්සටෙන් කොස්ගාක්්‍ය දෙන්නේ කෝම කොස්සටෙන් කොස්ගාක්කයැද යි කොස්සටෙන් අභගාකැ දෙන්න නැත්තේ අන්න එත්තන ඒවාගේ ස්රපය මේක තියෙනවාගම මේ කිත්තිේ න කහැම රූප කලාපක මෙම දයක්ත්තියෙන. හැම රූප කලාපකම ස්වභාාව පෙව එකතු වෙලා හැදෙන්නේ එකින් හැ දෙන්නේ. එක රූප කලාපකින් කිසි දෙයක් වෙන්න නෑ. රූප කලාප සමූයක් එකතුවීම නිසයි මේ දෙයක් ඇදේ. සම්බූත වෙලා යදන්නේ. ඒකයි මෙතන සම්භූත වෙනවා පටිච්ච වෙනවා මේ හැමක වචනක ලොකු වැඩක් සිද්ධ වෙනවා. සුද්දාාශ්‍රකයේ එකවුණට මේක ස්භාවස්භාව සකස්වීමත් තියෙනවා ඒ සකස්වීම තුළ දැන් ඒකයි මේක කම්මචිත රිතු ආහාර ක කියල කොටන්සවලට ෙදල පෙන්න්න. ඒකයි මේක ආහාරූපයක් පෙන්න්නේ ඒකයි මේේ උස්නත්වරූපයක් පෙන් ඉතුරූපයක් ඒකයි මේක චිත්තරූපයක් පෙන් නොද මේක මේක මේ නිකන් අරනික අරත් දැන් අපි කියනවන දන් සාමාන්‍යෙන් පැලෑටියක් සත්වය කියනවන් මේක තියෙනවාන නයන් අර අර මෙලෙක් ගතියක් තියෙනවානේ මේකේ එතට ඒවැනි ධාතුුවක් සකස්වෙන්නේ ප සහිල සකස් වෙන්නේ පේ අනේ ඒ ඒ විදියට මේක දකින්න ඕනේ මේක ගැඹුරු නුවන කැට ගන්න ඕනි ඇතට තම ිත්තරපයක් කෝම දෙන්න කියන එක චිත්ත රූපයක් කියෙ කාය කෝමදගේ තොටතම මේක තෙරෙන් බවරූපයක් කෝම දෙන්න කියනෙ බවද තර්ත අපි කියන්න පට ව්‍යාපෝතය ජෝවාය වර්ණගන්දර සෝජ කියන අස්ටකට දැම් මේක දස කලාපයක් පන්න කොමද දස කලාපයක් මේ මේක හදන්නේ මේකක තැන් ආත්මික දැලා අ අප ජීවිත මේක පෝදය ඔබ දැ ද එක්ක ධර්ම තුළ තියෙන වචන අපිකම්ක ධර්මය තුළ තිනව වචන කද බාව දසගේ කියලා කියෙනෙකොට ජීවිත දසකේ භහාව රූපය ජවිත රූපය කියලානනි ගන්න ඔය දෙගෙන අට එකතුෙන් එතකොන දායක්ක දෙන්න ද මෙහ එක ඉගාල්කටත්නවා ජීත රපය ජීවිතරපේ ගකත් වෙනවානි යකම්ම රූප තුනේම ජීවිතරූපය තියෙනවා තන ජීවිතයක රූපයක් කියලා මේක තන් සෛ්ධාන්තිකව ඔබට ඒ විදිෙන ගත්වද පෙන්නන නි්‍යාධර්ම දිහ බැලුහම්ම ඔබට පේවා එතට ජවිත රූපයක් තිය. එතකට චක්කුරුව දසගේට චක්කු දසගේ කියලා දැම්ම එතන අර්මෝද ඇස කියන එක වර්ණ රූපයක් පෙන්න එක ඉට පස්ෙ කාය දසගේට දැම්ම තැන කාය ප්‍රාසාදිී කිය මොත මේ මෙතන කයක්තියකායපය ප්‍රාසාධී කියලා දැම්ම. ඊට පස්ේ දැම්ම භහව දසගේ කියලා මෙතන ම් මේකම්ම රූපද දසක තුනත් තමයි මේ ගොඩාල් තුනකට බෙදලා මේ විදිහිට මේක ජීවිත කියලා තුනක්මාරගෙනම්කම්ම නිසා ජීවිතයන්නේ කියලාකාරගෙන ඉටපසේගේ ප්‍රසාධ චක්කු ප්‍රසාධ කියලාරගෙන් කයි ප්‍රසාධ කියලාගෙන බව පසාද කියලාග තවනස එක කම්ම රූප කියලාගෙන දසක තුනක් විතර අඳන තියක් දසක තියක් තුනක් ඉදි තියක්කරගෙන රූප කලාප තියක් අරන්තියනවා ති මේ විදිර තවත් වූන්නා මේ බෙදලා පෙන්න්න පුළුව මකි ොත්තකට මේ දැන් ඇත් බුදුන් වහන්සේ දේශනා කරපු දේශනා පොමා කරගෙන අපි ඉත්තනවා මේවා මේ විදිර ඉදිරිපත් කරන්න නැති නැත්තං ඇත්තරම කියනවාවනං අභිද්ඥාවෙන් ආර්යන් වහන්සේ ළමකට ඒ ගැම්බූර්ු පර්යායට ගිහිල්ලා ගැම්බූරිං අත් ඒ ඒක ගැම්බුරින්න් ගැම්ඹුරට බෙදබෙද ගියහාම මෙතන මෙහෙම ස්වභාවේ පේනක සය. ටහර කියන්න ඔන්න කටහර ඒද පැහැදිලි කරන්න ඕන්න මේ දිර පැදි ස්භාවයක් අපිට පේන ඒකා අපිට වා අකාපි වැරදි කියන්න බෑ ොට පිට වඋත් ධර්මය ගැම්රීන් ගැම්පරට පෙබද බෙබද ගියහම් වැනිස්භාව තමයි පේන්නේ. මෙවැනි සභාව පේෙ නමුත් ඒක කියනකොටඒ අවෝධයක් නැතුව තව කෙනකොට කියගන්න බෑ. අවබෝධයක් ඇතුව කියනකොට අට තේරෙන්නේ මේ හැම්ම එකක්ම. එම සුද්දාාශ්ටකයක් කියන කොට ඒ සුද්දෂශටකෙන වචනය කොමින් තැරති බොත්් එකම ශක්ති සභාගත්තය අපිශක්ස භාවයක්වොත් එෙම හැබ මේ කව මේ පටලවගන්න පා මේ වේදය තුළ මේ හින්දුවාගමය සිවශක්ති කියලාක් හදාගෙන මේ එක එක නම්දාගෙන ඒවා සංකාර එහෙම සංකාරය දැන් අපි කියන නම් මේකත් ශක්තියල එකක්ත් සංකාරය ම සංකාරයක්යන් සංකාරයක් යන්න මේ අප දාගත්ත නන්නේ දාගත්ත නම් සම්මුති ප්‍රඥ්ඥපතිනේ ඒවා සංකාර් වත් මේක අතාර්ථඇත්වේවා. යථාර්ථයත්වය මේක පරම සත්‍ය ත්තේවා.ඒ සත්‍ය ස්වභාවය දකිින් අපට කියන්න වච ඕන වෙනවා. අපි මේ කියන හැම වචන ම සංකාරයක් ව. මොකද ඒ ඒවා අපි කියන ඒවා. ේ දැ අපි ලුණු ගැන කියන්න ගිහිල් අපිට ලුණු ඒවා ගැන එක විදිර කිවට ලුණු ගැන කොම අප කියා ගන්න බෑන් ඒවගේ මේ සත්‍ය ධර්මය අවබෝධ වනුත් කෙකුට දක්කත් කියනෙ ප්‍ර්‍යයක්ක්ෂ වොත් ඒ හුටම විතරයි සාන්දිිට්ික තවකිකොට කියාගන්න අපාසුවෙන්න පුළා ගිරිපත් කරන්න ගියාම ඒ අහගන්න කලා ගන්නේ එයාගේ දැනු මරුයි එයා සමට මෙයාකිනේ ගැම්බූර් පර්යායට තරෙන් නැතිවවෙන්න පුළා සමට ඒක ැබරු ගැඹරගල ඇයට ප්‍ර්‍යක්ෂතාවට ඥානයට හසුවනොත් යටඒක දැන අන්නේ වැනි දෙයක් මෙතන තියෙන ති මේ සුද්දාටක කියනෙ අපි මෙච්චර මේ රූප කලාප පනස්හතරකින් ප්‍රසාද රූපයක් හදෙනව කියන තැන මෙච්චර කතා කරන්න හේතුව මේක අත්තිශයයින් මේ මේක වැදගත්ගම සිත්ත හැදෙන හැටි තනත් තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ ඔබට ඔබ කියනනේ ඔ ඔ දෘෂ්ටියය දෘෂ්ටියයක ටයොත් ඔබට නැවත උපත්තියක්ත්තියෙන කියලා අන්න එතන්ට සම්බන්ධයක් තයෙන අපි අන්න එතනින් ඒටික කියර නවර්තන ඔබ මේ දෘෂ්ටිය තුළ මිත්‍යා දෘෂ්ටිය තුළ ඔබ මේ ලෝකයක් තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය තුළත් උපකලාපයක් තියෙන. එතනත් තෘප සකස්වීමත් තියෙනවා. අපි එහෙම තමයි කියන සිදධවෙන්න අත්තයි ශක්ති්‍යස් භාවයක් තියෙන ඒ විඤ්ඥානශක්තිය තුළ ඒ පටිත විඤ්ඥානය ශක්තිය තුළ එම ස්භාවයක් තියෙන. එක සකස් වෙනවා. ඒ සකස් වෙනගට එක වෙනම පර්යායක් ඒකයන්න මේ මරණින්මත් ඒකෙදිගට ය ඥාණ නෑ කොහෙව. මෙතනත් මෙතන එතර සකස්සලා නැතිවීමක් ආයක ඊගයකට සම්බන්ධය යන්නේ. මේ එක සිතක්වත් ඊගව සිතට සම්බන්ධය යන්නේ. මේ ධර්මය බිතාම බොහෝම සවුම්ම ලිහා ගන්න ඕනේ. එකයනේ මේ සිතක් කියන එකත් එතන එතන අතගෙන නිරුදධන ස්පාකකක් කිව්වය ස්පාකයක්ව සිතක් කියලා දෙයක් නෑකිව ප්‍රහයක් කිව්ව ප්‍රවාහයක් කියන්නේ දැන් ඔබ, දකි තරංගයක් කියල දැන් ඔය ූතන විද්‍යාඥය අධිනේ රපයක් තරංගයක් කියල දැන් අපි කිය ර්‍රශ්නියත් තරංගයා වර්ණය තරංගයක් ආලෝකයේ තරංගයක් එතවට තාපය තරංගයක් ඇතකට අපි දැන් දකිනවානේ මේ තව විදදිහට කියනවානේ මේ මේ ෆ්‍රීක්වස් කරන්න ඔය දැන් රේඩර් තරංග ඒවාගේ න් තරගවින් ලෝක කියනවාන එතට අප රන කොටම් නියයයි කොටම කියන්නේෙත් මේ තරංගක තියෙන කෑලින් පැකට්න. ඇන රගක් යෙනවාන ඇතිවෙන නැතිවෙන ඇතිවෙන නැතිවෙන ස්වභාවකෙන තරග ඇති ඇයි ඇයි මේ කොන්ටම් න්‍යාාව එන්නේ කොන්ටම් නියා එන්නේ මෙ මෙදැ මේ කුඩාමාන් සුමේ මෙ රූප කලාපයවතාව මේ යන්නේ මේ රූප කලාපය වගේම දේ‍යයක්ත්තමයි නූතන විද්‍යාව මේ යන්නේ මෙතර රූප කලාපි චොඩී ගැම්පුුරුයි ඒකඒ එක තම නූතන විද්‍යාවට අහුුවෙන් නෑ නූතන විද්‍යාවට අහුවේ නැති තාම එචත්තරම් ගැම්පුුරට නූතන විද්‍යාව වැටිලා නෑ ූතර විද්‍යාවට එතැන්ට යන්න සමාහට තව අවුරුදු දෙසයක් සීියකට වැඩියයි මොහ අපට ඒත් හිතා ගන්න බෑ එතට අයිද කියලා එතට ඒ න ඒ තරම්ම මේ මේ අධ්‍යාත්මිව ආසිාව තියෙන මේ අධ්‍යාත්මික මේ තියෙන මහා අධ්‍යාත්මික දියද ගැම්බුර භෞතිකව පෙන්නන්න බෑ භෞතිකව පරීක්ෂනාගාරකට ගන්න බෑ ගන්න බෑ ඒ ඒක ඒක අතිශ්‍යයෙන් ගැඹුරුයි එක මේ සුද්දාාශටක පෙන්න්න තැනම මේ රහස තියෙනවා. ඒ තරම් ගැඹුරු තරක් මේහි තව පෙන්න්න පුළුවන් අපිට මේ ශක්ති සභාව මේ අටට අටට බෙදන්න කොහොමදක අට බෙදුව කෝම දෙක ඉන්න කෝමද ඒහෙම හිතාන්න ඒහෙම ගන්න. එක තව ගැඹුරු පෑ ගොඩක් ද මේ වදන් කතා කරගෙන පෑ ගඩන් ය. ඔබට අහන් ඉන්නත් බෑ. ඔබට මේ විශේ සමහට නී රස වෙන්නත් පුළුව. කෙනෙකුට මේක එච්චර අදාලන නැහැ කියලා කෙනෙකට ඒ අත්තර දාන්නත් පුළුව ගැමූරින් ගැඹරට යකෙකුට මේ මේ ඇත්තරම ඥාන සකස්වෙෙන්න්න ඕොන අභිඤ්ඥා සකස්වෙන්න්න ඕොන. ඒ අභිඥ්ඥාවෙන් දකිනදේ ඥානට හසුවනද සිතුවිල්ලට අසුවන්නේ නෑ ඇත්තකතා සිතුවිඩි වලට ඒක නීරසල් කෙනෙකුට ඒ ඒ එ පාාවෙන සිතටයි එපාේ ක සිත්තට ඒට යන්න බෑ ඒ සුන්‍යත පටිසං යුත්ත ඒ ගැම්බුරරිින් ගැම්පරටය සුන් ්‍යතාවය දකින්න තැන ඒ සමහරද ඒ පැහැදිරි කිරම් ඒ ඥානයට හසුවෙන දේව සිතුවිලී වලට ොතු දෙන්නේ නෑ සිතුවිලිවරින් ප්‍රතික්ෂය පොයො නමුත් මේ අතිසයෙන් ගැම්ඹුරුීමේ විෂය මේ රූප කලාපත් ඒ ඒ හා සමාන විෂයක් කොහොමද මේ ප්‍රය වර්ණයක් හැදෙන්න්නේ කෙනෙ කොහොමද සබ්දයක් හැදෙන්න්න කියෙනෙ කොහමද මේ සබ්ද්‍ය විෂේ කොහො ද සබ්ද ප්‍රසාධද රූපයක් හදෙන්න්නේ කෙනෙ කොහොද වර්ණ ප්‍රාසාද රූපයක් හැදනි කෙනෙ ද වර්ණ ප්‍රාසාද එලිය හැදෙන එකත් මෙමි ඇත්ත කතාව. කතාව මෙතන තියෙන චිත්ත දෙරකා චිත්තයක් මෙතන තියෙන්නේ චක්කු ප්‍රාසාද රූපයේ ඇවිල්ලා චිත්තයක් ඒක තියෙන්නේ ඒක ඔබ හිත ඔබට ඔයි පේන කනෙේ ද ඔබට පේනෙ වර්ණයන්නේ ඔබට පේනෙ වර්ණයක් හඩතලයක්. උද වර්ණයක් හැඩතලයක් උනෙමින් ඔබ ඇසුරු කරන්නේ නාමයක්නේ. හොඳට බරන්න මේ ඔබ ඇසුරු කරන්නේ පොතක් ඔබ ඇසුරු කරන්නේ අම්භගක් ඔබ ඇසුරුකාරන්නේ කමල් නිමන් ඔබ ඇසුරු කරන්නේ මේ චිත්තයක්. ඔබ දකින්න චිත්තයක් ඔබ චිත්තයක් කියන්න මෙතන තියෙන්නේ ඇත්තටම ඔ ඔබ හිතන දෙ නෙමේ ඔබ හිතන්න මෙතන වර්ණයක් ේන කියලා මෙතර වර්ණයන් නෙමේ ඔබද ඔ ඔබට අපිට පැහදිලි කරන්න වෙන ක්‍රමයක් නෑ භාසාාව චිත්තයක්ත් යනෙ චිත්තය අතියන රූප සංඥාව තියෙන්නේ එක අතිස්සයෙන් ගැඹුරු ම මේ ප්‍රසාධ රූපය කියනක අත්ති්‍යසයෙන් ගැඹරුයි. හබබැයි මේ රූපය පරජානාති කියලවන එ රූපය පරජානතය කියන්නේ මෙන්න මේ අවබෝධයට එන කියෙන. මේකට තමයි රූප කලාප බෙදා බැලීම කියනෙ එක තියෙන්නේ මේ රූප කලාප බෙදා බැලීම කියනෙට තමයි ඔය ලක්කන පදට්ටාධාන දිහට මේ බලවා කියන්නේ ඉතාම ගැඹරුයික එකනම ඔය මහභූත විදිහට බලන එක අරමුණු සම්මර්ශණය කරනා කියන එක රූප මේක ඉතාම ගැම්ඹුරුයි මේ රූප කලාප සමතයානිකයාගගේ වේ විදසුන් ඒ සමතයානිකා විදසුන් වුවනට එන්නේ මේ හරහා. පාර් ජනාතිය වෙන්න ඇතුව නාම පජානාති වෙන්නේ නෑ. මොකද මේ රූපය මෙතන දැකීම තුළම නාමයට ගලනවා. ඒට හේතුව තම එතනම විදසුන් නොහට මේකෙන් ඒ නාමුරුව පරිච්චේතයට ඒ නාමය රූපය එවෙන් කර දැකීමේ තනට මෙතැනින්ම ගලන්න. එකයනේ ද මෙයා බාහිර තියෙන්නේ මේකේ කියලා හිතුවට මෙයාටම මේක දැන් තවස්ටිකක් දිගින්දිකද මේ මේවා වෙන්නේ අපි කිව්වා. විතක්ක විචාර ප්‍රීතිසුක සංසින්දිීලලා ඒකැන කම්පනි චංචන සංසිදිල මේවට ඇලෙන්නේ නැතුව ගැටන්නේ නැතුව මේ සංඥාව සුකුම වෙලා එකැන ඒකාග්‍ර ඒකාග්‍රතාවය කියන්න තැන මේ සති සතිනිමිත්ත පිහිටන තැන එකන අතරනි දෙයාන්. සමාධිමත් සිතට. ඒ දෙහානේ ඒ කියන, ඒහාග්‍රථාවේ එකම අරමුණක පිහිටලා ගැම්බුරින් ගැම්ඹුරට යන්න තරන් සුදුසු සමාධිය උපදුම් දාටයි කෙනෙකුට ඉවසීමකින් බොහොම 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 තීක්ෂණ නුවනකින් විදසුන් නුවනකින් විදගෙනය ඥානකින් මේ එම එකින් එක එකංක විදගෙන 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 ගැම්පුරින් ගැම්ඹුරටම ලියාගෙන 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 කියල පරම සත්්‍ය අවබධ වේ එතැන්ට යන ගමන තමයි රූපය මේ විදිර පටන්ගත් තට ඒ රූපය